සුබම සුබ දවසක් වේවා. එතන මේ දවස්වල අපි කතා බහ කරමින් යන්නේ පෞද්ගලික ජීවිතයක් තුළ ඇතිවිය යුතු කරුණු කාරණාවන් කීපයක්. එතන මේ පෞද්ගලික ජීවිතය තුළ වේ වෙනස ඇති වෙනකොට මෙහෙම කියනවා. පවිටුවා කරවටු ප්‍රතික්ෂේප කරන්නේය. තමා කැමති දේ කිරීමට කරුණු සොයන්නේය. නැනවත් මිනිසා දැනමතුකම හෙලා නොදකින්නේය. අහංකාර අධර්මිෂ්ඨයා බිය නොදන්නේය. අම්මේ තාත්ති පුතේ දුවේ. එනිසා අහංකාරකම උද්දච්චකම මහන්තත්වකම ඇති වුණාම ආයේ තැමෙලම නද කියන්නේ මම නම් කාටවත් බය නැහනේ. මම බය නැහැ කිසිම කෙනෙකුට. එනිසා මේ මොහොතේදී ගරුසරුකම අඩු වෙලා යනවා. වැඩිහිටියන්ට බය නැහැ. ආගමික නායකයන්ට බය නැහැ. මේ මොහොතේදී කාටවත් බය නැහැ. දරුවෝත් ඉන්නවා. අම්මා තාත්තට බය නැහැ දැන්. නේ. ගුරුවරුන්ට බය නැහැ. දැන් ඒ බය නැහැයි කියන දේ මේ මොහොතේදී ලොකු කරුණාවක් වශයෙන් තියාගෙන ඉන්නවා. මම නම් ඕගොල්ලෝ වගේ නෙමෙයි යන්නේ. මම නම් බය නැහැ. නමුත් මේක බය කියන්නේ මොන බයක්ද? ගෞරවාන්විත බයක්. සෙනෙහබර බයක්. ලැබදියාවේ සැබදියාව ඇති කරගන්න තියෙන බයක් මේ මොහොතේදී. එනිසා මේ තාත්ති පුතේ දුවේ දැන් මේක ගැන හොඳ අවබෝධයක් තියෙන ඩෝනේ. බයගුළු භාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ගෞරවයකට එක්ක ඇති වෙන බය සුවිශේෂී බයක්. ඒ ගෞරවයත් එක්ක ඇති වෙනකොට සමිඳුන්ට ගරුබිය පාන්නෝ නිදොස් වන්නෝය කියලායි කියන්නේ. ඒකයි වෙනස. එනිසා ස්වාමින් වහන්සේට කවුරු හරි ගෞරවය කරනකොට ඒ තිබෙන්නා වූ කිලිටි භාවය, අඳුරු ගතිය, බැරි භාවය ඒකෙන් නිදහස් වෙනවා. එනිසා මේ ගෞරවය කියන දේ නෝන්ජල්කමක් නෙමෙයි. බය කියන දේ නෝන්ජල්කමක් නෙමෙයි. මේ ගෞරවාන්විත බය කියන දේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලබන්න ඔබට මට තියෙන සුදුසුකම. එනිසා දැන් හැම වෙලාවෙම අපේ ඔළුවට දාලා තියෙන්නේ මොනවද? නේ නෝන්ජල් වෙන්න එපා. බොරුවට නිකන් බය වෙලා දේවල් කරන්න ඕනේ නැහැ. ඔයාට ඕන දේ, ඔයාට හිතන දේ, ඔයාට ඕන විදිහට ඔයා කරගෙන යන්න. එහෙම නෙමෙයිද කියලා දෙන්නේ දැන් ගොඩක් අය. නේ ඔයාට නිදහස තියෙනවනේ යන්නේ. ඔයා දැන් පොඩි ළමෙක් නෙමෙයිනේ. ඔයා කරගෙන යන්න. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අම්මේ තාත්ති පුතේ දුවේ මෙන්න මේක පුරු කරනවා. මොනවද පුරු කරන්නට යන්නේ? තරවටුව ප්‍රතික්ෂේප කරන්නේ. එනිසා තමයි අද ළමයිකට තරවටු කරන්න පුළුවන්ද? බෑ. තරවටු කරපු ගවම්ම මේ මොහොතේදී ඒ යමක් කියලා දෙන්න හදපු ගවම නන්ද කියන්නේ ඉස්කෝලේ යන්න බෑ කියනවා. ළමයා ඉස්කෝලේ යන්නේ නැහැ. මොකද ටීචර් මට තරවටු කරා. එනිසා දැන් අම්මයි තාත්තයි මොනවද කරන්නේ? අර තරවටු කරපු ටීචර් ගාවට ගිහිල්ලා කියනවා මොනවද ටීචර් තරවටු කරේ අපේ ළමයාට? අම්මා තාත්තට පුළුවන්ද ළමයාට තරවටු කරන්න? දැන් බෑ අම්මා තාත්තටවත් තරවටු කරන්න. ඇයි ඒ? අම්මා තාත්තට තරවටු කරන්න බැරි වෙලා තියෙන්නේ අම්මේ තාත්ති පුතේ දුවේ තරවටු කරපු ගාම්ම බිම පෙරලෙනවා, වැටෙනවා, දඟලනවා, අඬනවා, බඩු පොඩි කරනවා. නේ දැන් තරවටු කිරීම මොනවාක්වත් කරන්න බෑ. හොඳ නරක කියලා දෙන්න බෑ. නේ හොඳ නරක කියලා දෙන්න බැරි තත්වයට දැන් ඇවිල්ලා. එනිසා අවවාද අනුශාසනා කියන දේවල් නැති වෙලා ගිහිල්ලා දැන් හැම කෙනාටම කැමති දේ කරන්න ඉඩ දීලා, කැමති විදියට ගමනක් යන්න ඉඩ දීලා. එනිසා ඊටමත් පැහැදිලිවම මෙතන කියනවා නැනවත් මිනිසා දැනමතුකම හෙලා නොදකින්නේ. ප්‍රඥාව කියන්නේ ඒකයි. අහංකාරේ නැති ප්‍රඥාවක්, උඩඟුකම නැති ප්‍රඥාවක්, මහන්තත්කම නැති ප්‍රඥාවක් තියෙනකොට පොඩි එක්කෙනා කියන දේත් අහගන්නවා, වැඩිහිටියා කියන දේත් අහගන්නවා, උගත් කෙනා කියන දේත් අහගන්නවා, නූගත් කෙනා කියන දේත් අහගන්නවා. අහගෙන ඉගෙනගෙන ජීවිතේ වෙනස් කරගෙන සතුටෙන් ඉඳගෙන අනිත් අයව සතුටටපත් කරන්න කැමති වෙනවා.
ඒක තමයි වෙනස. ඉතින් රත්තරන් නමේ තාත්ති පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයේ තුල මෙන්න මේ වෙනස් වෙන කාලයට ඇවිදින් දෙවියන් වහන්සේට ගරු බුහුමන් දක්වන කාලයට ඇවිදින් උන් වහන්සේගේ අනුශාසනාවන් වලට සවන් දෙන කාලයේ ඇවිදින් එහෙනස අපි දැන් ඒ කාලයට ඇතුල් වෙන්නටයි යන්නේ. එහෙනම් මේ ඒ කාලයට ඇතුල් වෙන්නට අපි මේ මොහොතේදී ලකලෑස්සි වෙන්නට ඕනේ. එහෙනම් ඔබ සියලු දෙනාට ජෙසුස් වේවා.